ඔබේ මේ පොකුණ නම් හරිම ලස්සනයි. සමයි. ලස්සනට ඌරු තියෙනවා. ගොඩාක් වතුර පිරලා තියෙනවා. හොඳට මල් පිපිලා තියෙනවා. බම්බර් රංචු හැමතැනම ඉන්නවා. සිත්කළු පොකුණ ඔබට ලැබුණේ කොහොමද? ඔබේ මේ අඹ වනයත් හරිම ලස්සනයි. හැම ඍතුවකම ගෙඩි හට ගන්නවා. හොඳට මල් පිපිලා තියෙනවා. බම්බර රංචු හැමතැනම ඉන්නවා. මේ සිත්කළු උයන ඔබට ලැබුණේ කොහොමද? මගේ දුව දානයක් දුන්නනේව. ඒ පිනෙන් තමයි අඹයි වතුරයි කැඳයි මේ සිත්කළු සීතල සෙවණයි මට ලැබුණේ. මෙලෝදීම දැක්ක හැකි මේ විදිහේ කර්මයන් දකිනු මැනව. දානේත්, ඉන්ද්‍රිය දමනේත්, සීල සංවරේත් විපාක දකිනු මැනව. මං ස්වාමි කුලේ දාසියක් වෙලා හිටියේ. පස්සේ ඒ ගෙදරම ලේලිය වුණා. දැන් ඒ ගෙදරම අධිපති වුණා. 12 වෙනි පොක්කරණී ප්‍රේත වස්තුවයි.